නිදුක් නිරෝගී මත් යහපත් වාසනාවන්ත ජයග්‍රහී කාල පරිච්ඡේදය ප්‍රාර්ථනා කරන ඔබ සියලු දෙනාටම. ඉතින් ඔන්න මාසෙ මැද සුවිශේෂී වූ ග්‍රහ ගමනක් සිද්ධ වෙනවා. ඒක මම මාසයේ පලාපලතුලත් කිව්වා, මෙහෙම දෙයක් සිද්ධ වෙන ඉතා විශේෂයි මේ තත්ත්වය කියලා. මොකද මේ සෙනසුරු ග්‍රහය, එමෙත ශනි ග්‍රහය කිව්වම ගොඩක් බයයිනේ. මේ හෙනහුරානේ බය කරලා තියෙනවා. සෙනසුරුගෙන් ඒරාෂ්ටක එනවා, සෙනසුරුගෙන් අහවල් අපලේ එනවා. සෙනසුරු කියන්නේ අති භයංකරයි. සෙනසුරු නිසා මේ රජවරු පාරට වැටෙනවා. අන්න ඕකේ තත්ත්වය. හැබැයි රජවරු පාරට වැටෙන එක විතරයි කියන්නේ. ඇයි හේතුව? මේක වෙළඳකරණයේ වෙච්ච කාලය ඇතුළේ මේ ජ්‍යොතිෂ්‍යත් වෙළඳකරණයට ලක් කළා. ඉතින් බය කළොත් තමයි තමන් ගාවට පාරේ භෝගිකයෝ එන්නේ, ඒවට වියදම් කරන්නේ. ඒ නිසා බය කරලා ඉතරයි නෑ. සෙනසුරු කියන්නේ රජවරු පාරට වටන කතාව ඇත්ත. හැබැයි පාරේ ඉන්න කෙනා රජ කරන්න පුළුවන් කෙනෙක්. ඒ නිසා සෙනසුරුගේ සාමාන්‍ය සියලු හැම ග්‍රහයකින්ම දෙපත්තක් තියෙනවා. අසුභවාදී පැත්ත තියෙනවා, සුභවාදී පැත්ත තියෙනවා. ඉතින් ඒ වගේම තත්ත්වයක් සෙනසුරු තුළ තියෙන ඉතින් වැඩේ. නමුත් අර ආරෝපිත සෙනසුරු ඒ රාශි කතාවල් නිසා මිනිස්සු ටිකක් සෙනසුරුට බිය වෙලා තියෙනවා. අපි ඒක පස්සේ කතා කරමු. ඉතින් අද අපි කතා කරන්න යන්නේ මේ සෙනසුරු ග්‍රහය කුම්භ රාශියේ ගමන් කරන දැන් වසර දෙකකට අධික කාලයක්, දෙකකටත් වැඩි කාලයක් තුළ. ඒ කාල පරිච්ඡේද තුළ මේ පසුගිය ජුනි මාසයේ 30 වෙනිදාට සෙනසුරුනිදා, ඒ කියන්නේ මීට මාස 4කට 4 මාස කලින් කාල පරිච්ඡේදය තුළ ඔන්න කුම්භ රාශිය තුළ සෙනසුරු ග්‍රහය වක්‍ර භාවයට පත් වුණා. වක්‍ර භාවයට පත්වීම කියන්නේ මොකද්ද කියලා මම ඒ සෙනසුරු වක්‍ර වෙච්ච වීඩියෝ එකෙත් කිව්වා. දැන් මේ මේ මිනිත් සති දෙක තුනකට කලින් ගුරු වක්‍ර වෙච්ච වීඩියෝ එකෙත් කිව්වා. ඒ නිසා ඒක ගැන අපි අමුතුවෙන් කතා කරලා ඉතුනේ. ඉතින් වක්‍ර භාවයට පත්වීමත් එක්ක ඔන්න ගොඩ දෙනෙක්, බොහෝමයක් දෙනෙක් කතා කරා මේ தත්ත්වය. ඉතින් ওই தත්ත්වය තුළ වෙච්ච දේවල් ඔන්න සෙනසුරුගේ වක්‍රය අවසන් වෙමි. සෙනසුරු ඔන්න මේ නොවැම්බර් මාසේ 15 වෙනිදාට නිවෘත වෙනවා. ඉතින් මේ නිවෘත වෙලා මේ තමන්ගේම රාශියක් ඉච්ච කුම්භ රාශියේ සෙනසුරු අවසාන දින 134 ගමන් කරනවා. ඉතින් ඒක ටික මේක සුවිශේෂී. මොකද සෙනසුරුගේ ගමන් මාර්ගයේ අවසාන දින ටිකක් විශේෂයි. ඉතින් තව දෙයක් කියන්න ඕන, මේ ස්වක්ෂේත්‍රව සෙනසුරු ගමන් කරන්න නැවත ආය සෙනසුරුගේම රාශියට කියන්නේ දැන් කුම්භ මකර රාශියට එන්නේ තව වසර 25කට පස්සේ. දැන් මේ පහුගිය වසර 5-6 කාල සීමා තුළ සෙනසුරුගේ ඒ තත්ත්වයන් තුළ ගමන් කරපු කාලය තව ආය අවුරුදු 25 ගණන එකයි විශේෂත්වය තියෙන්නේ. ඒ අද තුලාරාශිගත වෙලා උච්ච භාවයට පත් වෙනවා. ඒක ගැන අපි වෙනම කතා කරමු. ඉතින් නමුත් මේක ඉතා සුවිශේෂී වන්නේ ඒකයි. මේ දින 134 ඉතාමත් සුවිශේෂී වන්නේ ඒකයි. එහෙනම් සෙනසුරු ස්වක්ෂේත්‍රව ගමන් කරන කාල පරිච්ඡේදයේ අවසාන දින 134 තව දශක දෙකකටවත් එහෙම කාලයක් එන්නේ නැහැ. ඉතින් කාල වේලා අනුවගෙන අපි ඒ ගැන කතා කරමු. මම මේ ගැන පොඩ්ඩක් කිව්වේ මේ කාල සීමා තුළ, මේ දින 134 තුළ තියෙන ඉතා සුවිශේෂී භාවය ගැන ඔබට කියන්න. ඒ නිසා ඒ සම්බන්ධයෙන් අපි කතා කරමු. සෙනසුරුගේ සම්බන්ධ කාරණාත් එක්ක ඒ රාශක තත්ත්වයන් ඇති වෙනවා. එතකොට ඒ රාශක තත්ත්වයන් තුළ වෙනස් වෙනවා. ඒ කියන්නේ ඒ රාශක වර්ග කීපයක් තියෙනවා. විශේෂයි මේ අෂ්ටම ඒ රාශකය, ලග්න ඒ රාශකය, ඒ වගේම ජන්ම ඒ රාශකය තව තියෙනවා. සූර්ය ඒ රාශකය, ඔය වගේ ගොඩාක් කතන්දර තියෙනවා. උත්තර විශේෂම කාරණාවත් එක්ක මේ ජන්ම ඒ රාශක කියන එක තමයි ඔය පොදුවේ අපිට හොයාගන්න ටිකක් අපහසු වෙනවනේ. දැන් මේ ලග්න රාශික අෂ්ටම රාශික නම් හැම ලග්න හිමියාටම පිරෙනවා. දැන් අපි එක ලග්නයක් ගත්තොත් ඒ ලග්නයේ 12 වෙනි භාවයේ, පළවෙනි භාවයේ, දෙවෙනි භාවයේ ශනි ග්‍රහය ගමන් කරන කාල පරිච්ඡේද වසර 7 මාරම ලග්න රාශික තියෙනවා. 8 වෙනි භාවයේ ගමන් කරන කාල සීමා තුළ අෂ්ටම රාශික. ඒතකොට මේ පොදුවේ හැම ලග්නෙටම තියෙනවා. ඒ කාල සීමා වලට අදාළව. නමුත් මේ ජන්ම රාශික කියන දේ එක එක්කෙනාට වෙනස් වෙනවා. ඒ කියන්නේ හැමෝටම එකම කාල සීමා තුළ පිහිටෙනවා කියන එක එලා ඒ ලග්නය අදාළ හැමෝටම පිහිටනවා කියන එකක් නැහැ. ඒක පිහිටවීම තියෙන්නේ ඔබ උපන් කේන්ද්‍ර සටහන් තුළ, ඔබගේ කේන්ද්‍ර සටහනේ චන්ද්‍රය, එහෙම නැත්නම් සඳු ග්‍රහය පිහිටන ස්ථානය තුළ. ඒක මොකද සඳු ග්‍රහය පිහිටන්නේ අපි කියමුකෝ දෙවන කොටුවේ කියලා, දෙවන්න තුළ කියලා. එහෙනම් 1, 2, 3, ඒ කියන්නේ දෙවැනට කලින් එකයි පස්සේ එකයි. ඔන්න ඔය ඒ කාල සීමා තුළ ඒ රාශිවල සෙනසුරු ගමන් කරද්දී ඔබට ඒ ඔබගේ ජන්ම ඒ රාශක තත්ත්වයන් ක්‍රියාත්මක වෙනවා. ඉතින් ඒව ගැන කතා කරමු. එහෙනම් අපි බලමු මේ නොවැම්බර් මාසේ 15 වෙනිදා නිවෘත භාවයට පත් වෙන, වක්‍ර භාවයෙන් මිදිලා නිවෘත භාවයෙන් පත් වෙන සෙනසුරු ග්‍රහය 2025 මාර්තු 29 දක්වාම ඔන්න කුම්භ රාශිය තුළ ගමන් කරනවා. මේක අපි දැන් කතා කරමු ලග්නෙන් ලග්නේ, ඔබේ ලග්නයට කොහොම වේවිද මේ තත්ත්වයන් තුළ කියලා. රාශි චක්‍රයේ 7 වන රාශිය සිකුරු හිමි තුලා ලග්නය. තුලා ලග්න හිමියන්ගේ ලග්නාධිපති සිකුරු, ඒ වගේම මේ අපි අද කතා කරන මාතෘකාව, අද කතා කරන කතාවේ කතා නායකය වන ශනි, එහෙම නැත්නම් සෙනසුරු ග්‍රහය තමා ඔබගේ යෝගකාරක වෙන්නේ. යෝගකාරක කියන්නේ මොකද්ද? යෝගකාරක කියන්නේ සුබඵල අත්කර දෙන ග්‍රහය තමා
සෙනසුරු ග්‍රහය කියන්නේ. ඉතින් සෙනසුරු ග්‍රහය ඔබගේ පස්වෙනි භාවය තුන පස්වැන්න තුල තමයි දැන් වසර දෙකක් දෙකහමාරකට අධික කාලයක් තිස්සේ ගමන් කරන්නේ. ඉතින් ඔය අතරතුර ඔන්න පහුගිය ජුනි මාසයේ 30 වෙනිදා ඔන්න ඔබගේ යෝගකාරක සෙනසුරු ග්‍රහය වක්‍ර භාවයට පැමිණෙනවා. එහෙනම් මේ නොවැම්බර් මාසයේ මාස 4ට 4මාරක් පස්සේ ඔන්න සෙනසුරු වක්‍ර භාවය මිදලා නියුර්ත භාවයට පත් වෙලා දින 134ක් ඔබගේ පස්වෙනි භාවය තුල ගමන් කරනවා. ඉතින් මේ தත්ත්වය ඇත්තටම ආය සෙනසුරු ස්වක්ෂේත්‍ර වෙන්නේ තව වසර 25කට පස්සේ. ඒ කියන්නේ ආය සැහැණ කාලයකට පස්සේ තමයි ස්වක්ෂේත්‍ර භාවය එන්නේ. නේද මේ කුම්භ රාශි දොස් ස්වක්ෂේත්‍ර වෙන්නේ තව වසර 27කට 28කට පස්සේ. ඉතින් එහෙනම් මේ ඉතා විශේෂිතයි තුලා ලග්න හිමි ඔබට මේ කාල දශාව විශේෂයෙන්ම මේ නොවැම්බර් 15 ඉඳලා ලබන වසරේ මාතු 29 දක්වා තියෙන දින 134. ඉතින් මේ සුවිශේෂී භාවය කුමන පැත්තට බලපාවිද? ඒ වගේම අපි අද කතා කරන්නේ ඒ දේ තුල ඔබ ඔබගේ ජීවිතයට බලපාන ආර්ථික මෙතත්වෙන්න බලපාන කාරණා සාර්ථක කරගන්නේ කොහොමද? ධර්මයෝග පාදා ගන්නේ කෙසේද මේ සෙනසුරුගේ සුවිශේෂී දින 134 තුල? ඉතින් ඒ විතර නෙමෙයි අපි කතා කරනවා සෞඛ්‍ය යහපත් කරගන්න හැටි, අධ්‍යාපනය යහපත් කරගන්න හැටි, පෞද්ගලිකය යහපත් කරගන්න හැටි, මේ සියලු දේ. ඒ අතර විශේෂයෙන් මේ ආර්ථික මෙතත්වයන් ගැන අපි දැන් කතා කරමු. එහෙනම් මේ කාල පරිච්ඡේද තුල අපි පොඩ්ඩක් කතා කරමු. මේ ජුනි මාස 30 ඉඳලා නොවැම්බර් 15 දක්වා කාල සීමා තුල ගොඩාක් දුරට තුලා ලග්න හිමියන්ට නිකන් හිතා ගන්න බැරි මානසික පීඩාවක් ඇති කරන විදිහේ ආර්ථිකමය පසුබෑමක් ඇති වුණා. ඒක අනිවාර්යයෙන්ම සිද්ධ වෙච්ච දෙයක් මේ සෙනසුරු වක්‍ර බහිර පැමිණීමත් එක්ක. ඉතින් ඒ තත්ත්වයන් තුල ගොඩාක් දුරට තමන්ගේ ආර්ථික මෙතත්වයන් තුල අවිනිශ්චිත භාවය නිතර හිතර දැනෙන්න පටන් ගත්තා තුලා ලග්න හිමියන්. ඔන්න ඒ තත්ත්වය වෙනස් වෙන කාල පරිච්ඡේදයක් තමයි මෙන්න මේ නොවැම්බර් 15 වෙනි පස්සේ ආරම්භ වෙන්නේ. ඉතින් ඒක සුබ ආරංචියක්. හැබැයි මේ සුබ ආරංචියක් කියන්නේ මේ හැමදේම හරි ලේසියෙන් ලැබෙද කියන එක නෙමෙයි. මම ඔබට කිව්වනේ ඔබට ඉතාමත්ම සුවිශේෂී කාල දශාව වෙන්නේ 2025 වසරේ මැයි මාසයෙන් පස්සේ. එතකොට එතෙක් මේ කාල පරිච්ඡේදය ඔබට සෑහෙන දුරට අර පියවරෙන් පියවර ඉදිරියට යන්න පුළුවන් කාල පරිච්ඡේදයක්. ඒ වගේම ඔය පහුගිය කාල සීමාව තුළ ඔබට මේ ඔබේ රැකී රක්ෂා වෙන්න පුළුවන්, වෙළඳ ව්‍යාපාර වෙන්න පුළුවන්, කුමන හෝ තත්ත්වයන් තුළ ආදායම් තුළ ඇහිරීම් සිද්ධ වුණා, ආදායම් තත්ත්වයන් පහළ වැටීම් සිද්ධ වුණා. මේ පහුගිය මාස 4 මාර 5 ගැන සලකද්දී චුට්ටක් අර ඊට කලින්ට සාපේක්ෂව ඔබගේ ආදායම් ඇහිරීම සිද්ධ වුණා. ඒ වගේම වියදම් ටිකක් වැඩි වුණා. තව පැත්තකින් ඔබට අර ඔබගේ අර අවශ්‍ය කරන වියදමට සරණ ආකාරයෙන් ආදායමක් නැති වුණා. සමහරක් කාලයක සමහරුන්ට ණය වෙන්න පවා ණය තුරුස් වෙන්න පවා වෙන වුණා. සමහර පිළිසල යාන්තම් කොහොම හරි එකතු කරන් ඉතිරි කරන් හිටපු ඌවා තැම්පත් ධනය වැය කරන්න සිද්ධ වුණා. නැත්තම් වටිනා කියන දේ උකස් කරන්න විකුණන්න සිද්ධ වුණා. නෝවාගේ තත්ත්වයන් එක තමයි පහුගිය මාස 4 මාර කාලයේ තුලා ලග්න හිමියර ගෙවිමින් පැවතුනේ. හැබැයි අන්න ඒ තත්ත්වය ඔන්න මේ මාසේ 15 වෙනිදා පස්සේ 15 කියන්නේ 15 වුණා 16 වෙනිදා එළිවෙද්දි හරියනවා කියන එක නෙමෙයි. දෙසැම්බර් මාසේ වගේ වෙද්දි සෑහෙන දුරට ඒ தත්ත්වය මගහැරලා තර ඔබට අර තරමක් ඔබගේ වියහියදම් සපුරා ගැනීමට හැකි වෙන පමණින්වත් ආදායම් තත්වයන් ලැබෙනවා. ඒ කියන්නේ ණය වෙන්න වෙන එකක් නැහැ. ඔය තියෙන වටිනාකම දේවල් විකුණන්න තැම්පත් ධනෙ වැය කරන්න සිදු වෙන එකක් නැහැ. නමුත් කුමන හෝ தත්ත්වයන් තුල ඔබගේ ආදායම වියදමට සරලන විදිහට සකසා ගන්න හැකියාවක් ලැබෙනවා. ඒකත් මේ වෙලාවේ තියෙන தත්ත්වය තුල අස්වැසිල්ලන්නේ මොකද? තුලා ලග්න හිමියන්ට ටිකක් ඒක මානසික පීඩාකාරී තත්ත්වයක්, චිත්ත පීඩාකාරීත්වයක් වුණා. හේතුව ඔබට ඒ ඔබගේ හැමදේම සම්බරව ගෙනියන කෙනෙක් නෙමෙයි තුලා ලග්න හිමියා කියන්නේ. එතකොට ඔය වගේ දේවල් ඇති තුලා ලග්න හිමියා චුට්ටක් මානසික වැද වැටෙනවා. ඒ ඇද වැටීමත් එක්ක ටිකක් පීඩාකාරීව ගත වුණා. සමහරක් කාලට ඒව හේතුව කරගෙන ඔබ තුලත් යම් කිසි ආකාරයකින් ක්ෂණික කෝපය හට ගන්න තත්ත්වයක් ටිකක් වෙන්දරලා නුරුස්සන ස්වභාවයක් තිබ්බා. අපේක්ෂා භංගත්වයෙන් කටයුතු කිරීමක් තිබ්බා. ඔන්න ඒ දේ නැති වෙලා මානසිකව යම්තාක් දුරට ආර්ථිකමය තත්ත්වයන් තුළ සහනයක් අත්වෙන කාල පරිච්ඡේදයක්. හැබැයි මේක හොඳටම මතක තියාගන්න. පහුගිය කාල සීමාව වගේම මේ වෙලාවෙත් ඔබ කාගෙන් කිසි දෙයක් බලාපොරොත්තු වෙන්න එපා. ඒක ලැබෙන්නේ නැහැ. වැඩ කරන තැන වෙන්න පුළුවන්, ගෙදර ආයෙ වෙන්න පුළුවන්, යාළු එහෙලිය වෙන්න පුළුවන්, කුමන හෝ තත්ත්වයන් තුළ ඔබට එහෙම සහයක් නම් ලැබෙන්නේ නැත. ඒක නිසා කාගෙන්වත් කිසි දෙයක් බලාපොරොත්තු වෙන්න එපා. එහෙමොත් කලකිරීම ඇති වෙන්නේ. අපි කිසි දෙයක් බලාපොරොත්තු නොවී අපේ වියයුත්ත කරමු. ඒක නිසා අනිවාර්යයෙන්ම කොහොමකම ආකාරයෙන් කොහොම හරි ගැට ගහගන්න හැකියාව ලැබෙනවා. ණය තුරුස්සනන් චුටි 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 චුටිට ඒවා ගෙවා ගන්න හැකියාවක් ලැබෙනවා. අනේ තත්ත්වයන් තුළ ඔන්න යම්තා දුරට ඔළුව උස්සගන්න මේ නොවැම්බර් 15
දෙසැම්බර් මාසය මුල ඉඳන් වගේ හැකියාව ඔබට ලැබෙනවා. ඉතින් කලබලෙන්න එපා. පියවරෙන් පියවර ඔබ යහපත් තැනට යන්නේ සුළුසුළු පසුබෑම් විටින් විට තුනොත් හැර අර ප්‍රබල කඩාවැටීම් සිද්ධ වෙන්නේ නැහැ. අර මීට වසර දෙක තුනකට කලින් තිබ්බා වගේ. හැබැයි මේ කාල සීමා තුළ ඔබට යම් තාක් දුරට ආර්ථික මේ වශයෙන් මූල්‍ය මේ වශයෙන් ස්ථාවරත්වයක් සකසා ගන්න හැකියාව ලැබෙනවා. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. ඔබ මේ කාල සීමාව තුළ කාත් එක්කවත් තරඟ කරන්න යන්න එපා. මේ තරඟ කරන්න යන්න එපා කියන අදහස් කරන්නේ මේ කාල සීමාව තුළ මතවාදීව ගැටෙන්න. එහෙම නැත්නම් මොකක් හෝ තත්ත්වයන් තුළ දැන් ව්‍යාපාරයක් කරගෙන නම් ඒ සම්බන්ධයෙන් ව්‍යාපාරිකයන් එක්ක ගැටෙන්න. නැත්නම් ඔබ රැකියා කරන ස්ථානයේ සමකාලීන එක්ක දැන් මේ උසස් වීමක් හරි මොකක් හරි බලාපොරොත්තුවෙන් ගැටෙන්න යන්න එපා. ප්‍රසිද්ධිය මං කියන්නේ නිහඬව වැඩ කරන්න. නිහඬව ඔබ ඔබගේ සාර්ථකත්වයට වැඩ කරන්න. පුළුවන් තරම් නිහඬව බලා සිටින්න. මේ කාලේ සිද්ධ වෙන ගොඩාක් දේවල් ඔබට හිතට යන්තාක් දුරට පසුතැවිල්ලක් ඇති කරන්න පුළුවන්. ඔබට නම් යම්කිසි පරාජයක් වගේ හැඟෙන්න පුළුවන්. හැබැයි නෑ, මේ කාලේ සිදුවනේ පසුබෑම් පරාජයන් සමහරකට ඔබට ලැබෙන තැන උසස් වීම කල් යන්න පුළුවන්. ඒකට වෙන කෙනෙක් එන්න පුළුවන්. එහෙම නැත්තම් ව්‍යාපාර තුලත් ඔබට තිබිච්ච ආධිපත්‍ය අඩු වෙලා වෙන කෙනෙක් එක මතු වෙන්න පුළුවන්. ඒ වගේ තත්ත්වයන් ඇති වුණාට ඒ දේවල් සිද්ධ වෙන්නේ මේ කාලේ ඔබට ඒක පරාජයක වෙනට ඔබේ ජයග්‍රහණයක් අත්වන ඔබව අර ටිකක් ඊට වඩා පුළුල් පරාසයකට යොමු කරන්න, ඔබට උත්සාහ උනන්දු වැඩි කරන්න, ඔබ යම්කිසි ආකාරයකින් වෙනදට වඩා කැපවීමෙන් වැඩ කරන්න, ඔය ඒ තුළ අර මේ බලාපොරොත්තු වගේ දෙගුණයක් ජයග්‍රහණ ඉදිරියේදී අත් කරගන්න පුළුවන්. ඒ නිසා මේලේ සුළුසුළු පසුබෑම්, මනතවාදීව පරාජයට පත්වීම්, ඒ වගේ දේවල් ඔබේ ජීවිතයේ පසුතැවිල්ලටවත් පසුබෑමටත් හේතුවක් කරගන්න එපා. මේ වෙලාවේ සියල්ල සිදුවන්නේ යහපතට කියන දේ තුළ. ජීවිතයේ අර අපි කියන අටලෝ දහමට කම්පා නොවී ඔබ අර බුද්ධිමත් සැහැල්ලුවක් ඔලුවට දැනෙනවා. ඒ සැහැල්ලුව තුළ ජීවිතය ගතකරනද කුමන හෝ තත්ත්වයන් තුළත් ඔබට ඉදිරියේ හොඳ ජයග්‍රහණ පෙනිපෙන තියෙන මාර්ගයේ පොඩි පොඩි පසුබෑම් ඇති වෙන්න පුළුවන්. මොකද සරලව කිව්වොත් පිම්මක් පයින්ද නම්, හොඳ පිම්මක් පයින් නම් පොඩ්ඩක් පස්සට ඇවිල්ලා වේගෙන් දුවන් ගිහිල්ලා පයින්න ඕන. නැත්නම් ඉන්න තැන ඉඳන් පැනනොත් සමහරට ඒ පිම්ම පැන ගන්න බැරි වෙයි. අන්න ඒ සඳහා පසුබෑම තමයි මේ උපක්‍රමශීලී පසුබෑමක් ලෙස මේ කාල සීමා තුළ ඒ තත්ත්වයන් තුළ සිදුවෙන්නේ. මේ කාල සීමා වෙනකොට කුමන හෝ තත්ත්වයන් තුළ ආර්ථිකමය වශයෙන් පසුබෑමක් සිදුවෙන්නේ. ආර්ථිකමය වශයෙන් තරමක් දුරට යම් ස්ථාවරත්වයක් පහුගිය කාලට සාපේක්ෂව ඇති කරගන්න තුලා ලග්න හිමියාට ඇතන. විශේෂයෙන් මේ කාල සෙනසුරු මහ දසවල් අතුරු දසවල් ගෙවනවා. උපංකයෙන් සටහන් තුළ සෙනසුරු ග්‍රහය වක්‍රව නොමැතිනම් ඔන්න තුලා ලග්න හිමියන්ට ඉතා වැදගත් විදිහේ සාර්ථකත්වයෙන් අත්වෙන්න, සාර්ථකත්වයෙන් අත්කරගන්න හැකියාව ප්‍රබල අන්දමින් පවතිනවා. ඉතින් මේ දේ එක්ක තව දෙයක්, ඔබගේ උපන්කයෙන් සටහන් තුළ චන්ද්‍රයා එක්කෝ 4, 5, 6 කියන තැන්වල තැන්පත් වෙලා චන්ද්‍රයා නැත්තම් සඳු ග්‍රහය 4, 5, 6 කියන තැන්පත් වෙලා තියෙනවා නම් ඔබට ජන්ම ඉරාශ්‍රකයක් ක්‍රියාත්මක වෙනවා. ඒක හොඳට මතක තියාගන්න. සාමාන්‍යයෙන් තුලා ලග්න හිමියන්ට පොදුවේ මේ වෙලාවේ ලග්න ඉරාශ්‍රකයක් අෂ්ටම ඉරාශ්‍රකයක් නැහැ. හැබැයි පුද්ගලික කේසණන් තුළ පිහිටීම අනුව සමහර තුලා ලග්න හිමියන්ට 4, 5, 6 කියන තැන්වල චන්ද්‍රයා තැන්පත් වෙලා හිටියොත් ඔබට ජන්ම ඉරාශ්‍රකයක් වෙනවා. ඒක නිසා එහෙව් අය මේ කාල සීමා තුළ පුළුවන් තර අර ඔබගේ කරන කටයුතු තුළ කල්පනාකාරීව කරන්න වගේම ඔබ තුළ ඔරොත්තු දීමක් ඇති කරගත යුතුමයි. කිසි දෙයක් වුණාට කඩාක වැටෙන්නේ නෙමෙයි, ඔබ තුළ දැඩි බවක් ඇති කරගන්න. ඒ දැඩි බව ඔබ ජයග්‍රහණය කරාගෙන යනවා. ඒක නිසා මම ඒක විශේෂයෙන්ම කිව්වේ එහෙවු තත්ත්වයන් තියෙන හඳුනාගෙන ඔබ මේ කාල සීමා තුළ ටිකක් වැඩි වශයෙන් මහන්සි වෙන්න වෙනවා. මේ කාල සීමා තුළ වැඩියෙන් අනිත් අයගෙන් බලාපොරොත්තු වෙන්න එපා. තනිවම කරන්න උත්සාහ කරන්න. හවුලේ කටයුතු ඒ තත්ත්වයන් තුළ යුතු වෙනට එතරම් වැදගත් හරියන්නේ නැහැ. මේ සාමාන්‍ය තුලාලක් නෙමෙයිවන්ට පොදුවේ හරි ගියත් අර චන්ද්‍රයා උපන් කෙන්සරහන් තුළ 4, 5, 6 තුළ තැන්පත් වෙන තුලාලක් නෙමෙයිවන්ට හවුලේ මේ වෙලාවේ කැඳත් එපා. තමන් තනිවම දෙයක්. හැබැයි ඒ වගේයට කියන තැන තව සුභාරංචියක් තියෙනවා. මේ කාලේ තමන් කරන කියන දේ ජනප්‍රියත්වයට පත් වෙන්න, ප්‍රසිද්ධියටපත් වෙන්න, ඒ දේ තුලින් උපයන්න, තමන්ගේ දක්ෂතාවයන් එළි දක්වන්න, දක්ෂතාවයන් කැපී පෙනෙන ආකාරයට ඉහළට ගෙනියන්න ප්‍රබල වාසනා ගුණයක් ඒ උපන් කේසරන් තුන චන්ද්‍රය 4, 5, 6 තැන්පත් වෙන තුලා ලග්න හිමියන්ට විශේෂ වශයෙන් පදිනවා. ඔබ ඒ අතර සෙනසුරු මහ දසාවක් අතුරු දසාවක් විදසාවක් ගෙවනවනම් ඒ තත්ත්වය අතිශයින් ප්‍රබලයි. ඒ නිසා ඒ වගේ තියෙනවනම් ඔබ පුළුවන් තරම් උත්සාහ කරන්න මේ කාල පරිච්ඡේදය තුළ ඔබ කරන ඔබගේ හැකියාව දක්ෂතාවයේ උපයෝගී කරගෙන ඔබ තුළ තියෙන අර යම් කිසි ආකාරයකින් තියෙන වාසනා ගුණය මේ වෙලාවේ උරගා බලන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා. සමහර විට ඒ දේවල් තුලින් මුල් අවදියේදී ඔබ බලාපොරොත්තු තරම් කැපී පෙනෙන තත්ත්වයක් නැති වුණත් ඔබට
පියවරෙන් පියර ඉදිරියට යන්න හැකියාව තන නිසා උන කලාවල් වලට කලාවයන් සමග සම්බන්ධ වෙලා කටයුතු කරන ප්‍රසිද්ධිය සම්බන්ධ කටයුතු කරන ලේඛනය සම්බන්ධයෙන් කටයුතු කරන අර මහා ජනයා අතරට යන ජනප්‍රියත්වය උදෙසා කරන කටයුතු තුළ ජනප්‍රියත්වය වගේම ඒ දේ තුළ යම් තාදුට ආර්ථිකමය ස්ථාවර භාවයක් ඇති කරගන්න ඒ දේ තුළින් ඔබව සමර්පී හඳුනාගෙන ඔබ සමග යම්කිසි ආකාරයකින් කටයුතු කරන්න උත්සාහ දරන කාල පරිච්ඡේද නිසා ඒ පැත්ත යහපත්. හැබැයි එහෙම කටයුතු කරද්දී මම කියන්නේ හවුල් කටයුතු කරද්දී විතරක් හොඳ නෑ කියලා. ගොඩාක් දුරට කට වචනයට වැඩ කරන්න යන්න එපා. සියලු දේ අර ඒ වගේ දෙයක් කරනවා නම් අර ලිපි ලේඛන වලට යටත්ව නිසි ආකාරයෙන් කරන්න. එතකොට ඒ තත්ත්වයන් තුළ ඔබට යහපත ළඟා කරගන්න හැකියාව ලැබෙනවා. හැමදේම හැබැයි කට වචන නෙමෙයි නියම විදිහට ඒ නීතියට අනුකූලව හැමදේම ආරක්ෂා දෙට මුදලක් ගත්තා වුණත් මුදලක් දුන්නා වුණත් ඒකට අනිවාර්යයෙන්ම ප්‍රූෆ් එකක් තියෙන්න ඕන. ඒකට සාක්ෂියක් තියෙන්න ඕන. ඒක ලිඛිත සාක්ෂියක් විය යුතුයි. අන්න ඒ වගේ දේවල් තුළ කරන්න. හැබැයි ඒවා කරද්දිත් ඒ ලිඛිත කටයුතු තුළ ඇග්‍රීමෙන්ට් වෙන්න පුළුවන්. ඒ වගේ දේවල් හොඳින් කියවා බලා අත්සන් තැබිය යුතුමයි. ඒක හොඳින්ම ආවට ගියාට ඔබ ඒවා අත්සන් කරන්න එපා. ඔබත් කියවල බලලා තේරෙන්නේ නැත්නම් ඒ නීතිමය පසුබිම තුළ යම්කිසි උපදේශයක් දිය හැකි ප්‍රවීණත්වයක් තියෙන කෙනෙක් ලවා ඒක කියවලා ඒ දේ තුළ තියෙන දේ හොඳින් තේරුම් අරගෙන ඒවට අත්සන් කරන්න. අවාසිදායක දේවල් තියෙනවා නම් ඒවට කතා කරලා ඉවත් කරගෙන කටයුතු කරන වගේ බලා ගන්න. නැත්නම් අර ඔබට පාඩු සිදු වෙන දේවල් සිදු වීමේ ඊළඟට අපතේ මේ කතා කරන්නේ අර උපන් කෙන්සරන් තුළ චන්ද්‍රය 4-5 තැන්වල පිහිටි උපායට. එහෙනම් පොදුවේ දැන් ආයෙ කතාවට යමු වුණොත් මේ කාල පරිච්ඡය තුළ ව්‍යාපාර ලාභත්වන කාලය මේ කාල සීමා තුළ විදේශ ආදායම් මාර්ග තුළ සාර්ථක වෙන්න පුළුවන් කාල සීමාව. විදේශ ආදායම් මාර්ග කියන්නේ විදේශගතලා ඉන්නට පදි විතරක් නෙමෙයි. ඔන්න විදේශගතලා ඉන්නට සුභාරංචියක් තියෙනවා. ඔබේ රැකියාවල් තුළ මොකක් හරි හේතුවක් උඩ රැකියාවල් අහිමිලා තිබුණා. නැත්නම් පොඩ පඩි අඩු කරලා මොකක් හරි හේතුවක් උඩ ඔබගේ අතින් විච්ච අත්තරද නිසා ඒකට ගෙවන්න සිද්ධ වෙලා හිටියන. අන්න ඒ දේවල් වෙනස් වෙලා ඔන්න ආදායම් තත්ත්වයන් ඉහළන කාලයක් මේ කාලේ. ඔන්න අලුතෙන් පාර්ට් ටයිම් ජොබ් එකක් කරලා තවටයක් වැඩිපුර කීයක් හරි හොයා ගන්න පුළුවන් වෙන කාලයක්. ඒ වගේම රැකියා ඔහෙ ඉන්න ගමන් රැකියාවක් කරන ගමන් මෙහෙ ව්‍යාපාරයක් කරන හොඳ කාලයක්. ඒ වගේම දැන් විදේශගත වෙන්නේ නැතුව ලංකාවෙන් දැන් විදේශගත සමාගමකින් සම්බන්ධව කටයුතු කරන නැත්නම් මේ අපනායන වෙළඳාම සඳහා ඒ කියන්නේ අපිට කොහොම හරි විදේශයෙන් මුදල් එන සම්බන්ධ කටයුතු කරන නැත්නම් මේ YouTube channel කරන සමාජ මාධ්‍ය හරහා උපයන ඔන්න ඕනෑම තුලා ලග්න හිමියෙකුට මෙන්න මේ කාල සීමාව තුළ තමන්ගේ ආදායම් තත්ත්වයන් ඉහළ නන්වා ගැනීම ප්‍රබල හැකියාවක් පවතිනවා. ඒක නිසා පුළුවන් තරම් උත්සාහ කරන මේ වගේ දේවල්ට යොමු වෙන්න යොමු නොවි තාමත් එහෙම යොමු වෙලා නැති අය ක්‍රියාත්මකෙන් හැබැයි යද්දි ඒ ගැන හොඳ දැනුමක් ඇතුව යන්න පියවරෙන් පියවර ඔබට ඒ දේ තුළ සාර්ථකත්වය අනිවාර්යයෙන්ම ළඟා කරගැනීම හැකියාව ලැබෙනවා. වගේම ඔබගේ ආර්ථිකය තුළ ප්‍රබල සංවර්ධනයක් සාර්ථකත්වයක් ඉදිරියට ඒමත් බලාපොරොත්තු විය හැකි. පෞද්ගලික කුටුම්බ ජීවිතය ගත්තොත් මේ කාල පරිච්ඡය තුළ මෙහෙමයි අරම මුලින්ම කිව්වනේ මේ කාලේ ලොකුවට ඉතින් පවුලේ අය ගෙන්නම් ඔබට ලොකු සහයක් ලැබෙන්නේ නැහැ. දැන් පවුලක ගත්තත් වගකීම් වැඩි වශයෙන් ඔබගේ පැත්තට නැඹුරු වෙනවා. වගේම අර ටිකක් ඔබටම හැමදේම පවරලා අනිත් අය අර ඇඟ නිදහස් කරගන්නවා අන්න ඒ වගේ ඇඟ බේර ගන්නවා කියලා කියන්නේ අන්න ඒ වගේ තත්ත්වයන් නම් පෙන්නුම් කරනවා. ඒක නිසාවෙන්ම චුට්ටක් ඉතින් හිතට කලකිරීම ඇති වුණත් අර ඔබ තුළ තියෙන යහපත් ප්‍රතිරූපයටත් ඔබ හානියක් කරගන්න අර ඔබ අමාරුවෙන් හරි යදගෙන යනවා. හැබැයි අර පහුගිය කාල සීමාව තරම් කලකිරීම ඔබ තුළට එන්නේ නැහැ. පහුගිය කාලේ ඒ වගේ සීදිදාමයන් නැති කොච්චර මහන්සි වුණත් ඒකෙන් අනිත් අයගෙන් කිසිම ඔබට වචනකින්වත් සහයක් නැති වෙදී පොඩි කලකිරීම ඇති වුණා. දැන් ඒව හුරු වෙලා ඔබ ඒකට යම් තාක් දුරට පරිණතව මුහුණු දෙනවා. ඒ නිසා එහෙම කවුරුත් නොකලා කියලා එහෙම කියලා ඔබ මේ හිත්තමනාපකම් බිඳින් මැති කරගන්න නැතුව සැහැල්ලුවෙන් ගල් ගත කරන නිසාවෙන්ම එක ලොකු ගැටලුවක් නැහැ. හැබැයි පොඩ්ඩක් කල්පනාකාරී විය යුතු කාරණා තමයි ඔබගේ මවට එහෙම නැත්නම් ඔබගේ දරුවන්ට විවාහකයට දරුවෝ ඉන්නවනම් විශේෂයෙන්ම කුඩා දරුවන්ට අනිත් පැත්තේ තමන්ගේ මව් පාර්ශ්වයට රෝගී තත්ත්වයන් උත්සන්න වෙන කාල පරිච්ඡේදයක් ඒ සඳහා ටිකක් ඔබට මහන්සි වෙන්න ටිකක් හිත රිදෙන කාලයක් ඒ සම්බන්ධ කාරණා එක්ක චොට්ටක් හිතට බයක් දැනෙන කාල පරිච්ඡේදයක් ඒවට වැඩි වශයෙන් ටිකක් වියදම් කරන්න වෙන කාල පරිච්ඡේදයක් කාලය පොඩක් එකට යොමු කරන්න වෙන කාල පරිච්ඡේදයක් අනේක නිසා ටිකක් හිතට බයක් දැනෙන කාලයක් ඒ සම්බන්ධ කාරණා තුළ ඉතින් ඒ වගේ තත්ත්වයන් අර මූලික අවධිය තුළදීම චොට්ටක් ඒ වගේ අසනීපකාරී තත්ත්වයන් තියෙනවා. ඒ වගේ චොට්ටක් හොයලා බලලා ඒවට දුර දිග යන කලින් ඒව වළක්වා ගන්න හැකියාව පවතිනවනේ. ඒ නිසා චොට්ටක් ඒ සම්බන්ධයෙන් කටයුතු කරන්න. අනිත් පැත්තෙන් චොට්ටක් කතා කරා මේ කාල පරිච්ඡේද තුළ සහෝදර සහෝදරයන්ගේ වැඩ කටයුතු විශේෂයෙන්ම ඔවුන්ගේ කාර්යයන් අධ්‍යාපනික කටයුතු සඳහා හෝ වේවා ඔවුන්ගේ විවාහ කටයුතු වෙන්න පුළුවන්. එහෙම නැත්නම් යම් කිසි ආකාරයකින් ඔවුන්ගේ මොකක් හෝ විදේශගත වෙන්න මොකක් හෝ තත්ත්වයක් උදෙසා
ඔබට වගකීම් අරගෙන ඒ ගැන සැලසුම් කරන්න ඒදවට සමහරකට මුදල් වැය කරන්න සිද්ධ වෙන කාල පරිච්ඡේදයක් තමයි මේ මාර්තු දක්වා කාල පරිච්ඡේද තුල විශේෂයෙන්ම මේක පෙබරවාරි මාසයේ මැද භාගයෙන් පස්සේ පෙබරවාරි මාසයේ මැද භාගයෙන් නෙමෙයි 4 5 වගේන් පස්සේ ගුරු වක්‍රයේ මිදෙනවත් එක්කම මාර්තු 29 දක්වා කාල පරිච්ඡේද තුල සුවිශේෂී. හැබැයි ඒ දේ තුලට ඔබ දැම්මම සැලසුමක් හදාන්න. ඔබේ සැලසුම් මේ කාලේ යහපත්. નિયમિત ලෙස සැලසුම් කරලා ඒවා ක්‍රියාත්මක කරගන්න හැකියාවකුත් වෙන. ඔබ ගාව මේ වෙලාවේ ප්ලෑන් එකක් නෙමෙයි දෙකක් තුනක් තියෙනවා. මේකයි සාර්ථකත්වයට රහස. දැන් එහෙම කටයුතු කරද්දිත් ඔබ ඒකට උත්සාහ කරන්න. එක ප්ලෑන් එකනේ මට මේ දේ කරගන්න. මම මේ තැන්වලදී මුදල් හොයාගන්නවා. හැබැයි ඒක බැරිනොත් තව පැත්ත. අන්න ওই වගේ. අන්න ප්ලෑන් A B C තියාගන්න උත්සාහ කරන්න. මොකද ඒ දේ තුල ඔබට අර ඒ දේ තුල එන පීඩණය පීඩාව ගොඩක් අඩු කරගෙන සැහැල්ලුවෙන් ඕන දේට මුහුණ දෙන්න හැකියාවක් පවතිනවා. ඒ සම්බන්ධ කාරණා තුළ මොකද පොඩ්ඩක් මූල්‍යමය වශයෙන් විශේෂයෙන්ම ඔය පෙබ්‍රවාරි මාසයෙන් පස්සේ කාල සීමා තුළ වැය කරන්න සිද්ධ වෙනවා. හැබැයි ඒ දේවල් ඇත්තටම යම්කිසි ආකාරයකින් ඔබෙන් විය යුතු යුතුකම් ඉෂ්ට සිද්ධ කරන්න නිසා ඔබ ඒ ගැන ලොකුවට හිතන්නේ. ඉතින් ඒ තත්ත්වයන් තුළ කොහොම හරි ඔබට හැබැයි අන්තිමෝතරී ඒ දේ ගැට ගහගන්නත් පුළුවන් වෙන විදිහට ආර්ථික රටාවක් අනිවාර්යම නියාමනය වෙනවාමයි. ඉතින් ඔය එක්කම කතා කරොත් මේ කාල පරිච්ඡේදය තුළ සැමියා බිරිඳ කියන කාරණා තුළ ඔබ තුලාලග්නහිමි පුරුෂයන්න ඔබේ බිරිඳ ඔබගේ ඔබ තුලාලග්නහිමි කාන්තාවන්න ඔබේ ස්වාමිය පොඩ්ඩක් ඔබ සැකයට භාජනය කරන කාල පරිච්ඡේදය. මොකද හේතුව වෙනදාට සාපේක්ෂව ඔබ සමාජයත් එක්ක වැඩිපුර හැප්පෙමින් කටයුතු කරද්දී අර විරුද්ධ ලිංගිකයන් සමගත් වැඩිපුර වැඩ කරන්න සිද්ධ වෙනවා. අන්න ඒ දේවල් තුළ පොඩ්ඩක් අර තමන්ගේ සැමියට බිරිඳට ඒ ගැන ටිකක් සැකය නිර්මාණය ඔබ වැරදි කරන්නේ නැහැ. නමුත් ඒක සැකයට භාජනය වෙන්න හේතු කාරණා දෙනවා. ඒව නිසා චුට්ටි චුට්ටි හිතරදීන් පොඩක් ක්ෂණික කෝපය හට ගන්නා කාරණා විශේෂයෙන්ම දෙසැම්බර් මාසයේ මුල් සතියෙන් පස්සේ කාල සීමා තුළ සිදුවෙනවා. ඒක ජනවාරි මාසයේ වගේ වෙද්දි ටිකක් උග්‍රතරපත් වෙනවා. අන්න ඒක නිසා වෙන්න ඒ වගේ කාරණා තුළ වෙද්දිත් ඔබ එහෙම පොඩි හෝ සැකයක් හිතන කාරණාවක් සිද්ධ නොවෙන්න වගේ බලන්න. ඔබ වරදක් කරන්නේ නැහැ. ඒක හරි. නමුත් එහෙමවත් අවස්ථාව නොවන විදිහට ඔබට බුද්ධිමත්ව කටයුතු කරන්න උත්සාහ කරන්න නැත්නම් අර පෞල් ජීවිතය ඇතුළ නිකන් නැති ප්‍රශ්න නිර්මාණය වීම වරද ඔබේ නොවුනත් ඒක පීඩනය ඔබටත් ඇතිවිය හැකි නිසා වෙන්න චුට්ටක් ඒ පැති වලින් ඔබ තා ටිකක් බුද්ධිමත්ව කටයුතු කරන්න. මොකද මෙහෙම දෙයක්ත් තියෙනවා. ඔබට නැති වැරදි වලට පටලවන්න බාහිර පාර්ශ්වයන් උත්සාහ කරන කාල පරිච්ඡේදය ඔබට නොදැනෙන්න ඔබ ගැන වැරදි ඔබේ අයට ආරංචි කරන්න උත්සාහ කරනවා. ඒවා කියනවා වැරදිද බොරු ඇවිල්ලා කියනවා. මේ වගේ දේවල් ටිකක් මේ කාලේ විශේෂයෙන්ම මම කිව්ව දෙසැම්බර් මාසයේ මුල් සතියෙන් දෙකෙන් පස්සේ ටිකක් වැඩි වෙනවා. ඒක ජනවාරියේදී ටිකක් උත්සන්න වෙනවා. ඒ නිසා ටිකක් ඔය පෞල් ජීවිතයට හානිකර බොරු නිර්මාණ වෙන ටිකකට පවතිනවා. ඒවා ඇත්තම 99%ම ගත්තොත් බොරු. හැබැයි ඒකට ඒක ඇත්තක් කියලා හේතු ගැනෙන පරිදි මොකක් හෝ පැසුබම නිර්මාණය වෙලා තියෙනවා. අන්න ඒක නිසා වෙම පුළුවන් තරම් මේ කාල පච්චේතුල එහෙම ඇඟට එන දේවල් දාගන්න දුයන්ද නොදා නොගැනින්ද උපරිමෙන්ම උත්සාහ දරන්න මේ කාල සීමා තුළ තුලාලග්න හිමි අය. ඉතින් ඒත් එක්කම මේ කාලේ ප්‍රේම සම්බන්ධතා ආදර සම්බන්ධතා තුලත් ඔන්න මේ කාල සීමා තුළ ඒවා ගොඩ නැගෙන කාල පරිච්ඡේදය ආකර්ෂණීයභාවය වැඩි වෙන කාල පරිච්ඡේදය ඔය පරණ ටිකක් ඈත් වෙලා හිටපු ආදර බැඳීම් මෝරලා එන කාලයක්. ඔබ පාඩුවේ පැත්තරලයිදී ඔන්න ඔබ හොයන් එනවා පස්සෙන් එනවා. හැබැයි ඒ දේවල් තෝරා බේරා ගන්නට ඔබ බුද්ධිමත් විය යුතුයි. මොකද හේතුව අතෑරලා ගිය අය ආයෙන්නේ වාසි පරමාර්ථයෙන් බොහොම 99.99% වාසි පරමාර්ථයෙන්. එතකොට ආය ඒ අතෑරලා ගිය කාල සීමා තුළ ඔබ විඳපු ජීවිතය මතක් කරන්න. අන්න එහෙම තුල ඉඳලා සාධාරණ හේතු පමණක් තියෙනවා ඔබේ දේ පිළිගන්න. ඒකට බුද්ධිමත් වෙන්න පුළුවන්. මොකද අර ඔළුවටත් මනසටත් දෙන්න වෙනවා මේ වෙලාවයි. මොකද හද දෙතරක් ඉඳ දුන්නොත් ඔබ ආය පාරක් ඒ වගේ ප්‍රශ්න මුහුණ දෙන්න වෙනවා. ඒක නිසා පොඩක අතෑරලා ගිය ආදර සම්බතා දාලා ගිය අය ඔබ යම් එපා කියපු අය පොඩ්ඩක් මේ කාලේ ඔබ ඕන කියලා එන තත්ත්වයක් තියෙනවා. ඉතින් ඒක තෝරා බේරා ගැනීම ඒක පිළිගැනීම ඔබ ඔබේ බුද්ධියෙන් ගත යුතු තීරණයක් හදවතින් නෙමෙයි බුද්ධියෙන් ගත යුතු තීරණයක්. ඒ වගේම අලුතින් ප්‍රේම සම්බන්ධතාවක් ඇති වෙන කාල පරිච්ඡේදයක් ටිකක් අර මේ යම්කිසි විරුද්ධ ලිංගිකයන්ට ඔබේ ආකර්ෂණීය භාවය වැඩි වෙන කාල පරිච්ඡේද ඔබේ කතා විලාසයට එක්කෝ ඔබේ රූප ස්වභාවයට නැත්නම් ඔබ වැඩ කරන විදිහට මොකක් හෝ තන්දින පළදින විදිහට මොකක් හෝ තත්ත්වයන් තුළ හැම වෙලේම අනිත්‍යගේ ආකර්ෂණය දිනා ගන්න විදිහට පොඩි වෙනසක් ඇති වෙන කාලයක්. ඒ ආකර්ෂණීය භාවයෙන් ඔබට يعني අර වගේ ආකර්ෂණීය වගේම අර කිව්ව වගේ වෘත්තීය ජීවිතයන් තුළත් යම්කිසි ආකර්ෂණීය භාවයක් වෙනවා. ව්‍යාපාර තුළ ආකර්ෂණීය භාවයක් වෙනවා. අනේ ඒ දේ යහපත් පැත්ත ඔබ තෝරා බේරාගෙන අරගෙන අයහපත් පැත්ත පුළුවන් තරම් බැහැර කරලා පරිස්සමෙන් කටයුතු කරන්න වගේ බලන්න. එතකොට මේ තත්ත්වයන් තුළ ඔබට යහපත ළඟා වෙවි. ආ විවාහ යෝජනාව ස්ථිර වෙන කාලයක් ඔන්න කාලයක් තිස්සේ ප්‍රේම සම්බන්ධතාවයන්
තිබිල එක ස්තීර කරන්න පරවේ න දෙමපියන්ගේ ආශ්වාදය ගන්න පෙර හිටයන ඔන්න කියන්න මේ කාල හොඳ කාලයක් ඔන්න වැඩිහිටියන්ගේ දෙමපියන්ගේ ආශ්වාදය ලැබෙන කාල පරිච්ඡේදය ඒවගේම ඔන්න කාලයක් තිස්සේ විවාහ වෙන කෙනෙක් නැතු හිටියන විශේෂම දෙදම් දෙසැම්බර් මාසේ සති මුල් සතියෙන් පස්සේ අන්නේ සඳහා පොඩ්ඩක් අර අවස්ථාව වෙන ඒ වගේ යෝජනා ටිකක් වැඩි වශයෙන් එන කාලයක් තෝරා බේරා ගන්නත් අපහසු වෙන අන්දමේ විදිහට යෝජනා කීපයක් එනවා. ඉතින් ඒක බුද්ධිමත්ව ඔබ තෝරා බේරා ගත්තොත් මේ කාල සීමා තුළ එහෙමයි හදිසි විවාහයන් සඳහා යොමු වීමෙත් ඊට වඩා වැඩි වශයෙන් පවතිනවා. පුළුවන් තරම් උත්සාහ කරන්න මේ මාසය දක්වා ඒ තත්ත්වය අරයන්ද එහෙම බැරි නම් ටිකක් හොයලා බලලා හොඳට බුද්ධිමත්ව තීරණ ගන්න උත්සාහ දරන තුරා ලග්න හිමියන්ගේ කොහොම වුණත් තත්ත්වය වුණත් ඔය අලුතෙන් විවාහ සම්බන්ධතා විවාහ උදෙසා සම්බන්ධතා අලුත් වීම යෝජනා ස්ථීර වීම දින නියම වීම මේ කාල පරිච්ඡේද තුළ මේ මාර්තු 29 දක්වා කාල සීමා තුළ ප්‍රබල අන්දමින් සිදුවෙන කාල පරිච්ඡේදය. ඒ වගේම මේ කාල පරිච්ඡේද තුළ අධ්‍යාපන නගර තුරා ලග්න හිමියන්ගේ අධ්‍යාපන කටයුතු තරමද්දට බාධක එල්ල වෙනවා. ඔබ එක ඒකාකාරීව එකම දේ කරයන් දත්ත. ඒකට ඔබගේ මනසත් හේතුවක් වෙනවා. ඔබටත් අර මුලින් ආරම්භ කරලා තියෙන ඌමනා උනන්දු අධ්‍යාපන කටයුතු අඩුයි. මුලින් තියෙන தත්ත්වය. ඒ වගේම වෙනත් වෙනත් යම්කිසි හේතු සාධකත් බලපන පවුලේ අයත් එක්ක වැඩ කරන්න නැත්නම් ඔබේ රැකියාව එහෙම නැත්නම් මොකක්කෝ අගහිංකමක් වෙන්න පුළුවන්. ඔය කුමන හෝ තත්ත්වයක් වුණත් අධ්‍යාපන බාධක ගෙන දෙන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා. ඒ වගේම ඔබගේ අනවශ්‍ය බැඳීම් ඇති කරගැනීම නැත්නම් ඔබේ අනවශ්‍ය පුරුදු දැන් පාසල් යන වයසේ අයට ලොකුවට අර ඔය කියන කාරණා නැහැනේ. ඔබට තියෙන ප්‍රශ්නේ ඔබේ අනවශ්‍ය දේවලට ඔලු යනවා වැඩි. පරිබාහිර දේවලට සමහරට ආදර සම්බන්ධතාය තියෙනවා නෝගෙන වයසට නොගැලපෙන ආකාරයෙන්. තව පැත්තෙන් එක්කෝ ඔබ වෙනත් වෙනත් දේවල් වලට ඔය ක්‍රීඩාවල් වලට එක එක දේවල්ට යොමු වෙනවා. එක එක පුරුදු වලට ඇබ්බැහි වෙනවා. අන්න ඒ වගේ දේවල් නිසා අධ්‍යාපනයේ කඩාකප්පල් වීම ඊට වඩා පවතින නිසා වෙන්න ටිකක් සැලකිලි මතන මෙහෙමයි. අධ්‍යාපනය නරකයි කියලා කියන්නේ ඔබ ඔබගේ කටයුතු හරියට කරා යනවනේ. අධ්‍යාපනය තුළ ඔබට ලොකු දියුණුවක් අත් වෙන කාලය. මම ඒක කිව්වා මාසේ පලාපලවත් කිව්වා මේ ඒල විභාගෙත් හොඳ ප්‍රතිඵල ගන්න පුළුවන්. හැබැයි අර ඔබ තුළ තියෙන අර අධ්‍යාපනයේ තියෙන නැඹුරු අඩු වුණොත් ලොකු ප්‍රශ්නයක් ඇති වෙනවා. ඒ නිසා මේ කාල සීමා තුළේ වැරදි දේවල් වලට ශරීරයෙන් පැටෙන ගතියෙන් මිදෙන්න ඔබ උපරිමයෙන් උත්සාහ කරන්න. ඉතින් ওই තත්ත්වයන් තුළ හැබැයි රැකී රක්ෂා සඳහා වගේම අධ්‍යාපන කටයුතු සඳහා වුණත් විදේශගත වීම හැකියාව පවතනද විදේශගත යහන අය අපි ගැන කියන්නේ නැති කියලා මේ කියපු හැම කාරණාවක් ඔබට බලංගුයි. පහුගිය කාල සීමා තුළේ පොඩ්ඩක් රැකියාවල් අහිමි වෙලා තිබ්බනම් රැකියාවල් තුළ යම් කිසි ආකාර මං කිව්වේ පාඩු වෙලා මොකක් හරි ගෙවන්න උනා ලැබෙන පඩි අඩු වෙලා පඩි කැපෙනවා ඒ වගේ දේවල් තිබ්බනම් ඒ දේවල් වෙනස් වෙනවා. නැත්තම් පාර්ට් ටයිම් ජොබ් එකක් කරලා හරි ඔන්න දැන් අර සුපුරුදු ආර්ථික රටාවට වෙනස් වෙන්න හැකියාව පවතින එක නිසා විදේශගත වෙන අයටත් යහපත් දේවල් දෙනවා. මේකල ඔබ උත්සාහ කරන්න ඔබට කියලා ඔබ බලාපොරොත්තු වෙන මිලදී ගන්න බලාපොරොත්තු දේවල් වාහන ඉඩකඩම්ගේ දේපොළ ඒ වගේ ගන්න බලාපොරොත්තු වෙනවා නම් ඒ දේවල් වලට ඔන්න මේකල ණයක් වෙලා හරි ඒ දේවල් කරන්න පුළුවන්. හැබැයි ණය වෙන එක කොතරම් හොඳද ඒක බුද්ධිමත්ව කරන්න ඕන. ඒ නිසා නැත්තම් මේ වෙලාව පොඩ්ඩක් ඒ ඉඩකඩම් දේපොළ ලාභත් චුට්ටක් තුලාලක් නිම්බෙන්ට මේ මාර්තු දක්වා කාල සීමා තුළ තියෙනවා. හැබැයි ඒක බුද්ධිමත්ව පාලනය කරගත යුතුම වෙනවා. ඒ වගේම මේ සෞඛ්‍ය සම්බන්ධ කාරණා ගැන කතා කරද්දී සෞඛ්‍ය ගැන තුලා ලග්න හිමියන්ගේ මේ කාලය විශේෂයෙන්ම ඔබගේ වැරදි පුරුදු ඔබව ටිකක් සෞඛ්‍ය කිරීමකට ලක් කරනවා. සීතල අධික ආහාර ගන්න, ඒ කියන්නේ දැන් ඔබ සෙම් රෝගීන් තියෙන අය වැඩිපුර සීතල ආහාර, කියන්නේ ඔබේ ආහාර පාන වල කිසිම සමබරතාවයක් නැහැ. අන්න ඒක නිසා පිළිවෙලක් නැහැ. ඒ වගේම වැඩි වශයෙන් ඔය මත්පැන් වලට බැහැ වෙලා ඉන්න අය ඒව නිසා ඔය ආත්මාව සම්බන්ධ කාරණා හානි ඇති කරගන්න, ඔබ විහිං ඇති කරගන්න රෝගී තත්ත්වයන් තදබල ලෙස පෙන්වන කාල පරිච්ඡේද නිසා සෞඛ්‍ය ගැන සැලකිලිමත් වෙන්න. මොකද කොච්චර හොඳ වුණත් සෞඛ්‍ය පිරි වුණොත් කිසි දෙයක් කරගන්න බැරි වෙනවා. රැකියාවක් හරියට කරගන්න පුළුවන්ද? අසනීපුණ පොඩි ඔලුවකම කරන නිතර තියදී හරියට වැඩක් කරගන්න පුළුවන්ද? බෑ. අධ්‍යාපන කටයුතු හරියට කරගන්න පුළුවන්ද? බෑ. gedara උනත් ඉන්නේ හැම වෙලෙම අර ඔලුව තියාගෙන අමාරුයි. ඒතකොට පෞල් ජීවිතේ සාර්ථකද? නෑ. ඉතින් ඒක නිසා වෙන්න මේ කාලේ සෞඛ්‍යයට මුල් තැන දීලා කටයුතු කළ යුතුම කාල පරිච්ඡේද මේ කාලේ. මොකද හේතුව සෞඛ්‍ය පිරිහීම් පොඩි පොඩි අසනීප වුණත් ටිකක් දරුණුව උත්සන්න වෙන්න හේතු කාරණා ඉදිය හැකි නිසා සෞඛ්‍ය ගැන සැලකිලිමත් විධිමත් කටයුතු කරන වගේම ගන්න ආහාර පාන ටික පෝෂ්‍යදායි ආහාර පාන ගන්න, අර ෂණික ආහාර වල වැඩි වශයෙන් යොමු වෙනවා ඒවට එතරම් යොමු නොවි ඉන්න, ඒ වගේම ඔය එක එක ආහාර බීම જાති يعني මත්පැන් විතරක් නෙමෙයි ඔය ටිකක් පුරුද්දක් වශයෙන් ගත්තාම අහිතකර තියෙන පාන වර්ග තියෙන්නේ, ඒ වගේ දේවල් වලට වැඩි අබ්බැහි නොවි ඉන්න වග බලා ගන්න මේ කාල පරිච්ඡේදය. ඔබට උත්සව සමයත් ඉස්සරහට එනවා, අලුත් අවුරුදු නත්තල, එයින් පස්සේ ඔහොම ඔහොම සිංහල අවුරුදු. දැන් මේ මේක මාර්තු දක්වා කාලය ගැන කතා වෙන්නේ. ඒ නිසා උත්සව කාලය එනවා දැන්. ඒනි ඒව නිසා ඔය වගේ පොඩ්ඩක් ඔය තෙල් අධික ආහාර ගන්න පෙළඹෙනවා. ඒව නිසා සෞඛ්‍ය පිළිහිම් ඇති වෙන්න පුළුවන්. නෑ, ඒව නොකා නොබී ඉන්න එක නෙමෙයි. ඒවා තුළ තියෙන හානිකර තත්ත්වයන් නැති කරගන්න අපේ ආහාර රටාව තුළම කොච්චර දේවල් තියෙනවද? අර මං ඉස්සෙල්ල ලග්නේට කිව්වා කරපිංචා කැඳ සතියක දෙකට සැරයක් බොනවා. එතකොට ඔය කුරුඳු ටී එකක් බීවා. ඔය වගේ දේවල් ඔබේ සෞඛ්‍ය රටාවට එකතු කරගත්තොත් ඒ දේවල් තුළ එන ගොඩාක් හානිකර අයහපත්
අතුරු ආබාධත්වයන් වලින් මිදෙන්න පුළුවන්. ඒක නිසා අන්න ඒ වගේ ක්‍රම හොයාගන්න. නිසි වෛද්‍ය උපදෙස් මත ඒ දේවල් කරන්න උත්සාහ කරන්න. එතකොට මේ තත්ත්වයන් වලින් මිදීම ලබන්න පුළුවන්. කලබල යුතු නැහැ. තුලාලග්න හිමියන්ට පහුගිය මාස 4 මාරට වඩා නම් සාපේක්ෂව යහපත් ලෙස ධනාත්මක ලෙස ඉදිරියට යෑමක් බලාපොරොත්තු විය හැකි. අර කියපු සුළු සුළු තත්ත්වයන් ටික වෙනස් කරගෙන යන්න ඉස්සරහට හොඳ ධනය ලැබීමක් සකසා ගන්න පුළුවන්. ඒකනේ අපේ මූලිකත්වය උනේ. ඒ නිසා මේ වීඩියෝ අවසන් හැදී සරල පිළියම් පිළිවෙත් කීපයක් කියනවා. ඒක හැකි අය තමන්ට හැකි පමණින් කරන්න අමාරු දේවල් නෙමෙයි. සමහර විදේශගතලා ඉන්නට ඒ බෝධි පූජාව කියන දේ කරන්න බැරි වෙයි. නමුත් ඒ බෝධි පූජාට අදාළ ය ඖෂධ මල් පන් පහන් පූජා නැතුවියත් ඒ භවනාව විතරක් හරි ඔබට ඒ ඉන්න කාමරේ හරි විනාඩි 10ක් 15ක් උපයෝග කරන් කරන්න පුළුවන්. ඒ ප්‍රමාණවත්. ඒ නිසා ඒ දේවල් තුල ඉදිරියට යන්න තුරාලක් නෙමෙයන්ට හොඳ කාලයක් මං හැමදාම කියන මේ මාසෙන් පස්සේ උදා වෙනවා. එහෙනම් ඒකට හොඳ පෙරනිමිති අත් වෙන කාලය අර පහුගිය කාලේ තිබිච්ච ගැටලුකාරී තත්ත්වෙ මිදෙන්න හැකියාව ලැබෙන නිසා අපි ඉදිරියට යන්න. එහෙනම් අපි කතා කරමු මොනවාද මේ පිළියම් පිළිවෙත්, මේ සෙනසුරු ගහයාගේ වක්‍ර භාවයෙන් මිදීම, එහෙම නැත්නම් නිවෘත භාවයට පත්වීම ඔබට ජීවිතයේ හොඳ ධනයෝගයක් උදා කරගන්නේ කොහොමද කියලා මේ පිළියම් පිළිවෙත් අපි දැන් කතා කරමු. ඉතින් මේ පිළියම් පිළිවෙත් ගැන කියද්දී සමහරු ප්‍රශ්න කරනවා. මේ අපි මේ දෛවයේ අරගෙනාවේ පෙර භවයන කුසල් අකුසල් මත නම් කොහොමද අපි වෙනස් කරන්නේ, කොහොමද අපේ දෛවය වෙනස් කරගන්නේ කියලා. මෙහෙමයි, අපිට දෛවය වෙනස් කරනවා කියන අදහස් කරන්නේ අපිට සිදුවෙන අසුභකාරී දේවල් වැළැක්වීම පමණක් නෙවෙයි. පුංචි උදාහරණයක් ගමු. වහිනව, වර්ෂාවක් නෝ. එතකොට මේ වර්ෂාව කියන දේ අපිට නවත්තන්න බෑ. හැබැයි අපිට වැස්ස නොතෙමි ඉන්න පුළුවන්. එක්කෝ ඒ වෙලාවට අපිට හේවනකට කියන්නේ වැස්සෙන් තෙමෙන්නේ නැති තැනකට යන්න පුළුවන්. සමහර තැනද කුඩයක් තියෙනවා, ඉහළ යන්න පුළුවන්. හැබැයි කුඩ ඉහළ යන්න බැරි වෙහිත් තියෙනවා. ඉතින් මොන මේ පිළියම් පිළිවෙත් කියනෙත් ඒ වගේ දෙයක්. අපිට ඒ අවස්ථාවන් වලට මුහුණ දෙද්දී අපිට తాවකාලිකව හෝ ඒ සඳහා විසඳුමක් ගන්න පුළුවන්. සමහරක් වල දුරට ඒ සිදුවෙන දේ තුළ දැන් වැස්ස හින්දා ඔබ හේවන කරන්න අතර වෙන්න ගියුනොත් අපිට යන ගමන පොඩ්ඩක් ප්‍රමාද වෙන්න පුළුවන්. හැබැයි ඔබට වැස්සට වාහනයක් තිබ්බොත් නොතෙමි යන්න පුළුවන්. අන්න ඒ වගේ අවස්ථා තියෙනවා. සමහර අයට තමන්ට තමන්ට සාපේක්ෂව වෙනස් කරන්න පුළුවන්. සමහරුන්ට එක්කෝ තෙමෙන්න දෙන්න නැත්නම් කොඩියක් කියලා යන්න නැත්නම් සමහරවිට ප්‍රශ්න නැතුව වාහනය යන්න පුළුවන්. හැබැයි ඔය අතතන පොඩ්ඩක් තෙමෙන්නත් පුළුවන්. මේ මොකද්ද මේ මිනිස්සයා කියන්නේ කියලා සමහරවිට කේන්ති යවෙන්නේ නැහැ. මම මේ කියන්න උත්සාහ කරන්නේ මෙහෙමයි, මේ පිළියම් පිළිවෙත් තුළ අපිට උත්තර හොයන්න පුළුවන්. අපි නිවැරදිම පිළියම් පිළිවෙත් උත්තර හෙව්වොත් අර වැස්සට අපිට වාහනයක ගිහිල්ලා කුඩේකින් බහලා යන්න පුළුවන් තත්ත්වයට අපිට හරියට කරගත්තොත් පුළුවන්. සමහරක් වෙලාවට අපිට ඒව හරියට කරගන්න බැරුව ගියොත් අපිට කුඩයක් ලාවට තෙමෙති මෙහෙර කුඩේ යන්න පුළුවන්. නැත්නම් ටික වෙලාවක් නතර වෙලා ටිකක් ප්‍රමාදුණත් යන්න පුළුවන්. ඒ වගේ තමයි. අන්න ඒක සරල උදාහරණයක් තියාගන්න. ඉතින් හැබැයි මේ හැම දෙයකටම අපිට උත්තර හොයන්න පුළුවන්. මොකද අකුසල් කර්ම නම් මේ අපිට අපල කියලා පළ දෙන්නේ. ඒවා අපිට කුසල් කිරීම තුළ අහෝසි කරගන්න පුළුවන්. දැන් ධන අපි කියන්නේ ඍණ දේවල් නැති කරන්න අපි ධන දේවල් එකතු කර යුතුයි. අන්න ඒ වගේ තමයි. ඉතින් ඒක නිසා මේ පිළියම් පිළිවෙත් කිරීමේදී ඉතා විශේෂත්වයක් තියෙන එක. ඒකයි මේක විද්‍යාත්මක පසුබිම. ඉතින් විශේෂයෙන්ම දැන් අපි මුලින්ම බෝධි පූජා පිළියම් පිළිවෙත් ගැන කතා කරොත් මේක ටිකක් විශේෂ බෝධි පූජාවක් කරන්න පුළුවන්. හැකිනම් සමහරුන්ට සෙනසුරා දිනවල 7ක් එක දිගට මේ බෝධි පූජාව කරන්න උත්සාහ කරන්න. නැත්නම් මාසෙට එක දවසක් බැගින් මාස 7ක් කරන්න පුළුවන්. මාස 7ක් කියන දීර්ඝ කාලයක් පුළුවන් නම් අවම වශයෙන් සති දෙකකට සැරයක්වත් මේ බෝධි පූජාව කරන්න පුළුවන් නම් මේ කාලේ. ඉතින් දැන් මේ සඳහා ටිකක් ලොකුවට අමාරු නෑ. පුළුවන් නම් නුගකොළ 7ක් හොයාගන්න ඕන. නුගකොළ 7යි. එලෙඟි තෙල් පහන් 7යි. මේක ඔබට එලෙඟි තෙල් පහන් මතක් දාලන්න පුළුවන් වඩා හොඳයි. එහෙම හැකියාවක් නැත්තම් පොල් තෙල් පහන් වල එලෙඟි තෙල් බිඳු දෙක තුනක් මිශ්‍ර කරත් ගැටලුවක් නෑ. ඒක හිතන්න එපා. එලෙඟි තෙල් පහන් කියලා හැබැයි ඔය කඩේ අර තියෙන ඉටි දාලා හදලා තියෙන එලෙඟි තෙල් පහන් ගන්න එපා ලේසියට කියලා. එලෙඟි තෙල්ම දාලා පහන් 7ක් ඔබ හදාගන්න උත්සාහ කරන්න. ඒ වගේම නිල් පාට මල් ඕන. ඉතින් අපි සාමාන්‍ය බෝධි පූජාව කරන විදිහටම තමයි අර පෑන් කල තුනක තොන්නන් තියාගන්න. ඒ ගැටලුවක් නැහැ. ඔබ ගිහිල්ලා ඒ පිරිසුදු වෙලා ඒ නුගකොළ 7ක් බෝධිය වටේට තියලා අර අවම වශයෙන් නිල් පාට එක මලක්වත් ඒ නුගකොළේක තියන්න පුළුවන් ඩ වැඩිපුර තියන්න පුළුවන් නේද? හොඳයි. ඊට පස්සේ ඒ මල් තියලා පැත්තකින් අර එලෙඟ තෙල් පහන් හත දල්ලන්න ඕන. ඒ කියන්නේ නුගකොළේ උඩින්ම නුගකොළ හතෙත් දල්ලන්න. දල්ලලා ඔබ සාමාන්‍ය පරිදි පන්සිල් සමාදන් වෙලා ඊට පස්සේ ඔබ අර මෛත්‍රී භාවනාව මම හැමදාම කියන මෛත්‍රී භාවනාව කරලා බෝධි පූජාවට අදාළ ඒ ගාථාවල් ටික කියලා ඊට පස්සේ බොජ්ජංග පිර තුන් වරක් කියලා අන්තිමට නැවත වරක් ඔබ අර පෑන් දෝවණය කරනවා නම් බෝධිය ඒ කටයුතු කරලා අන්තිමට ආය මෛත්‍රී භාවනාව කරලා ඊට පස්සේ
ඔබ දෙවියන්ට පින් දෙන්නවා විෂ්ණු දෙවියන්ට. විෂ්ණු දෙවියන්ට පින් දෙන්න. මොකද මේ විෂ්ණු දෙවියෝ තමයි මේ සෙනසුරුගේ අපලකාරී තත්ත්වයන් වලට ඉතා සුවිශේෂීම තත්ත්වයන් තුළ බාරහාර වෙන්නේ අපේ සාමාන්‍ය සම්ප්‍රදාය තුළ. ඉතින් එහෙනම් විෂ්ණු දෙවියන්ට පින් දෙන්න. ඒ වගේම විෂ්ණු දෙවියන්ට ඔබ බාරහාර වෙන්න, සෙත්කා විසජ්ජයනය කරන්න, පුද පූජා පවත්වන්න මේ කාල සීමා තුළ පුළුවන් නම් ඒ තුළ යහපත ළඟා කරගන්න හැකියාව පවතිනවා. ඉතින් අර මම හැමදාම ගොඩා දුරට කියනවා විෂ්ණු දෙවියන්ට සෙනසුරා රාත්‍රියේ 12යි 5ට පහනක් දැල්ලන්න පුළුවන් නම් එළෙඟි තෙල් වලින් පොල් තෙල් කලවම් කරලා හරි ගමන් නැහැ. නිල් මල් ටිකක් පූජා කරලා ඔබ බුදු පහන දින තැනම විෂ්ණු දෙවියන්ගේ රූප අවශ්‍ය නැහැ. ඔබ අන්‍යාගමකින් නම් ඒ ඔබ යම්කිසි පිරිසුදු තැනක ඒක කරන්න. ඔය රාත්‍රී 12යි 5 කියන අදහස් කරන්නේ මේ සෙනසුරාදා රාත්‍රී කියන්නේ ඉරිද එළි වෙන ඉරිද අලුයම. සමහරු ඕක පටලගෙන සිකුරාදා එළි වෙද්දී සෙනසුරාදා 12යි 5 කියන්නේ ඒකනේ අලුයම 12යි 5නේ. අපේ සිංහල ක්‍රමයේ තුල දවසක් කියලා ගන්නෙ මේ දවස සූර්ය උදා වෙන ඉඳන් ලබන අනිත් දවස සූර්ය උදා වෙනකන් තියෙන පැය 24 නේ. අන්න ඒක නිසා සෙනසුරාදා කිව්වහම ඉරිදා අලුයම සූර්ය උදා වෙන තෙක්ම සෙනසුරාදා දවස තමයි පවතින්නේ. එහෙනම් සෙනසුරාදා රාත්‍රියේ 12යි 5 කියන්නේ සිංහල ක්‍රමවේදය තුළ ඉරිදා අලුයම 12යි 5ට. එහෙනම් ඒ දැල්ලලා ඒ කියන කන්න ලව් කියලා විෂ්ණු දෙවියන්ට ඔබ බාරහාර නිතරම විෂ්ණු දෙවියන් සිහි කරන්න. ගැටලුවක් වෙන හැමදේම ඔබ යහපත් කල ක්‍රියාවක් කරපුලයි. මොකද මේ කාලේ සෙනසුරු ග්‍රහය කියන තැනතොලදී අර කෙටි පොඩි පුණ්‍ය කර්මුණත් මහා පුණ්‍ය කර්ම. ඒක නිසා ඔය අසරණයට උදව් පදව් කිරීම ඒවා කිසි දෙයක් ඔබට මේ යහපත වෙන්න ඔබේ අපල දුර වෙන්න කියලා නෙමෙයි. ඔබ ඒ දේ කරන්න. ඒ දේ කිරීම තුළ ඒ කිරීමෙන් පස්සේ ඔබ විෂ්ණු දෙවියන් සිහිපත් කරනවා නම් ඒ පින විෂ්ණු දෙවියන්ට පින් අනුමෝදන් කරනවා නම් මෙන්න මේ තත්ත්වයන් තුළ ඔබට ඒ තියෙන අර පුංචි පුංචි අපලකාරී තත්ත්වයන් වෙනස් කරගෙන ජීවිතය යහපත ළඟා කරගන්න පුළුවන්. ඉතින් ওই තත්ත්වයන් තුළ ඊටා සුවිශේෂී යහපතක් අර දෙවියන් අදහන අයට වැදගත් වෙනවා. නැත්තම් බෝධි දෙවියන් අදහන නැත්තම් බෝධි පූජාව පමණක් කිරීම ප්‍රමාණවත්. ඒ දේවල් තුළ බෝධි පූජා පවත්වලා ඒ මෛත්‍රී භාවනාව කරන්න පුළුවන් හැම වෙලෙම තමන්ගේ ආගම දහම රණෝ කටතන. මොකද සෙනසුරු කියන්නේ අර අපල ඇති කරන ග්‍රහයක් කියලා ප්‍රකට වුණාට ඔය කාටද අපල ඇති කරන්නේ? යහපත් අයට සෙනසුරු කවදක්වත් ගැටලු මතු කරන්නේ. ඔබට සෙනසුරු කාල සීමා තුළ මොකක් හරි ගැටලුවක් තියෙනවා ඔබේ ඔබට නොපෙනෙන හෝ යම්කිසි අයහපත් දෙයක් තියෙනවා. ඔබ ඒ ජීවිතේ පරිවර්තනයක් කරගන්න. ඒතර ආගම දහමට යොමු වීම තුළ අධ්‍යාත්මයේ දියුණුව තුළ ඔබ යහපතට යොමු වෙන්නේ. නිකන් සංකේතාත්මකව ලෝකෙට පේන්න දෝත් මුතුන් දීම වැඳගෙන ආගම් වලට ගිහිලා වැඩ කරලා නෙමෙයි. ඔබ අධ්‍යාත්මික ඔබ මනස තුලින් අධ්‍යාත්මික යොමු වෙන්න ආගම දහමට. එතකොට ඉබේම ඔබ තුල දැහැමිදී නිවැරදිදී ක්‍රියාත්මක වෙන්න, හරි දේ කරන්න ක්‍රියාත්මක වෙන්න පෙළඹෙනවා. වගේම අයහපත ඔබට නොදැනීම ඔබ කෙරෙන් බැහැර වෙනවා. ඒ දේවල් වලින් ඔබ ඈත් වෙනවා. ඔබ තුල ඔබට නොදැනෙන අයහපතත් දුරු කරගන්න අවකාශ වෙනවා. අනේ ඒකයි ඔය අධ්‍යාත්මික ජීවිතේ එහෙම නැත්නම් ආගම දහම යොමු වීම තුළ තියෙන විද්‍යාත්මක පසුබිම. මොකද අපේ ආගම දහම කියන්නේ හැම වෙලෙම යහපතනේ. යහපත් දේ හිතෙන්ද යහපත් දේ ඔලුවට එන්න එන්න ඔබ යහපත් වෙනවා. ඒක සාමාන්‍ය මනෝවිද්‍යාව තුළ තියෙන කාරණා. ඒකයි යම් කිසි ආකාර අපේ දෙවියෝ ඉන්නවද, අවය ආගම් ඇත්තද, අපි නම් ආගම් අදහන්නේ එහෙම හිතන්න අවශ්‍ය නැහැ. ඒ දේවල් තුළ තියෙන්නේ අපිට මානසික එක පැත්තෙන් කතාවත් උත්තේජනය. අන්න ඒ දේ තුළ ධනාත්මක භාවය අපිට ජීවිතේ ළඟා ගන්න. ඉතින් ওই දේ කරන්න උත්සාහ කරන්න. ඒ වගේම විශේෂයි මේ කාල පරිච්ඡේදය තුළ අසනීපකාරී තත්ත්වයන් සෞඛ්‍යමය ගැටලු තියෙන අයට මේ කියන දේ විශේෂයි. හැබැයි අනිත් අයත් කරා කියලා ගැටලු නැහැ. මොකද නිරෝගී භාවය කියන්නේ අපේ ශරීරය තුළ ක්‍රියාත්මක වෙන දේවල් අපි දන්නේ නැහැ. අපිට නිරෝගී වෙන්න උනත් මේ දේ වැදගත්. මෙන්න මේ කියන ඖෂධ වර්ග ටික පුළුවන් නම් හොයාගන්න උත්සාහ කරන්නකෝ තියෙනවා සිංහල බෙහෙත්තල විසල්වල. එහෙනම් පැහැදිලිව ලියා ගන්න. කළුතල අංජන, ඒ වගේම ලොත්සුඹුල, බැවිල, පොරි, සතකුප්ප. කළුතල අංජන, ලොත්සුඹුල, බැවිල, පොරි, සතකුප්ප කියන ඖෂධ වර්ග ටික අරගෙන ඔබ සාමාන්‍ය සෙනසුරාදා දවසක අලුයම ඇහැරිලා මේක සාමාන්‍ය පැය කීපයක් අර ලොකු භාජනයේ වතුර දාලා මේ ඖෂධ ප්‍රමාණවත් අන්දමින් දාලා කකාරනවා කියන්නේ අපි ටිකක් ගොඩාක් රස්නෙන් මේක තම්බනවා කියන්නේ තම්බලා ඒ වතුර නාන්න. ඔබට නෑමට ප්‍රමාණවත් තරම් ටිකක් ලොකු එකක නානන හොඳ කර වතුර කලවම් කරන්න යන්න ඕනේ නෑ. මේවා හරි සුවඳවත් එකින්ද සබන් ගන්න අවශ්‍ය නැහැ. අන්න ඒ ඖෂධ ස්නානය පුළුවන් නම් මාසෙකට දෙපාරක් පුළුවන් නම් සතිපතා කරන්න ගැටලුවක් නැහැ. මොකද මේ දේ තුළ සෑහෙන දේවල් තියෙනවා. මොකද්ද අනිත් එක මේ ඖෂධමය තත්ත්වයන් තුළ රෝගී තත්ත්වයන් වලට විසඳුම ලැබෙනවා. තව පැත්තකින්
ඔබට ඔබගේ රූපශ්‍රීය වර්ධනයට එක පැත්තෙන් ඔබ ලස්සනනේ ගොඩක් අය ආසනේ ලස්සනට ඉන්න ලස්සනනේ වර්ධන්නේ මේ මොකද ලස්සනට වීම තුලත් මානසික උත්තේජනයක් තියෙනවා මම ඔබට කියලා දෙනවා ඔබ ඔබ තුල ඔබේ ලස්සන දකින දකින් ඔබ ධනාත්මක වෙනවා එතකොට ඒ අසුභකාරී දේවල් අඩු වෙනවා ඒක මනෝවිද්‍යාඥයන් පවා ඒක අනුමත කරලා තියෙන දෙයක් නිසා ලස්සන වේදේ වේදගත ඉතින් දැන් මේ ඖෂධ ස්නානේ දිනපතාම කරන්න ඇත්තෙන් දෙපා ලොකු වියදමක් කියයි හැකිනම් ගැටලුකුත් නෑ දිනපතා නෙමෙයි ඉතින් සාමාන්‍යයෙන් උපරිම කරන කෙනෙකුට සතියට දෙතුන් වතාවක් කරන්න කමන්නේ නැත්නම් සති දෙකකට සැරයක් හරි කමන්නේ මේ දේ තුල ඔබට අර අසනීපකාරී තත්ත්වයන් වල මිදීම වගේම අර ඔබට රූපශ්‍රී වර්ධන වීම ඕරයක ධනාත්මක වෙන්න බලපාන කාරණා සිද්ධ වෙනවා ඒ නිසා ඔය දේ අනිවාර්යයෙන්ම කරන්න උත්සාහ කරන්න ඔය වගේ තැන් තුල ඔබට ලොකු වෙනසක් ඇති කරගන්න හැකියාව පවතිනවා ඒ වගේම ටිකක් සුවිශේෂී මන්ත්‍රයක් මම ඔබට දැන් තිරේ දිස්සේ වචන ඒ ශබ්ද කරන ආකාරයත් කියන්න ඒක හැකින උදෑසන අවදි වුණ ගම අර අපි හැමදාම අහන මෝරපිරිත සූරපිරිත ඡන්දපිරිත කන්දපිරිත සත්බුදු වන්දනාව ඒ කියන පිරිත් ශ්‍රවණය කරලා මේ කියන මන්ත්‍රය අර ඔබ මෛත්‍රී භාවනාත් කරලා මේ කියන මන්ත්‍රය 21 වතාවක් කටපාඩමින් මේ කෙටි මන්ත්‍රයක් කටපාඩමින් කියන්න පුරුදු වෙන උදේ එහෙමයි රාත්‍රී නිින්දට පෙරත් ඒ විදිහටම කරන්න ඒ දේ තුල ඉතා ප්‍රබල ධනාත්මක භාවයක් ඔබේ ඕරාකට ලැබෙනවා වගේම මේ සෙනසුරු ග්‍රහය තුලින් එන අසුභකාරී දේ විදිලා සෙනසුරුගෙන් යහපත් දේ ඔබට ළඟා කරගන්න හැකියාව පවතිනවා ඒ නිසා මෙන්න මේ තීරයේ දිස්සන මේ මන්ත්‍රය ඔබ අනිවාර්යයෙන් මේ උච්චාරණය කරන විදිහ මම කියන්න ඒ විදිහට කීප වතාවක් 21 වතාවක් දිනපතා උදේහවා කියන උත්සාහ දරන්න මේ දේ තුල යහපත ළඟා කර හැකි ඒ මන්ත්‍රය වෙන්නේ ඕම් නීලංජන සමාභාෂම් රවිපුත්‍රම් යමාග්‍රජම් ඡායා මර්තණ්ඩ සම්භූතම් තම් නමාමි ශනීශ්චරම් ඉතා කෙටි මන්ත්‍රය ඉතින් ඕක ඔබ උච්චාරණය කිරීම තුළ දිනකට උදේ 21 රාත්‍රී 21 ඔය ශනිගේ අපල තුළ තියෙන දේවල් මේක මේ මොකද්ද මේ කියන්නේ මන්ත්‍ර කියන්නේ මොකද්ද මේ මන්ත්‍ර කියන දේ මේ යම්කිසි ආකාරයකින් මේ ඝන මත පිහිටලා ගායනා කිරීම තුළ වෙන්නේ ඔබගේ ඕරයක ධනාත්මක වීම. මොකද ධනාත්මක දේෙද්දි ඍණාත්මක දේවල් අහෝසි වෙනවා. අන්න ඕකයි විය යුත්තේ. නැත්තම් මේකේ ඇතුළේ තියෙන গুপ্তකාරී දේවල්වත් ඒ දේවල් ලැබීමත් අවශ්‍ය වෙන්නේ. මේ හැම දෙය තුළම තියෙන ධනාත්මක භාවය. ඒකයි මේකේ තියෙන වැදගත්කම. ඒ වගේම කිතුණු කතෝලිකාය විශේෂයි මේ කාල පරිච්ඡේදයන් තුළ අනිවාර්යම සෙනසුරාදා දවස්වල රාත්‍රී 11 12 අතර හැකිනම් ශුද්ධෝපය ගත කරන්න. ශුද්ධෝපය භාවනාත්මකව ගත කරන්න. ඒ දේ තුළ ඒ කාරණා ඉස්ස සිද්ධ කරන්න අනිත් පැත්තෙන් මහා සන්තියාගෝ මුනිතුමාට බාරහාර පුද පූජා කරන්න බාරහාර වෙන්න මැදිහත්කාරකම ඉල්ලන්න ඔබ වෙනුවෙන් ඔන්න මහා සන්තියාගෝ මුනිතුමාට බාරයක් වෙනවනම් අන්න මේ කාලේ ඉතා යහපත් ඔබගේ ඒ තියෙන තත්ත්වයන් තුළ ඒ කටයුතු කරන්න ඉතින් ওই තත්ත්වයන් කරා යන්න ඒ වගේම අනිවාර්යයෙන්ම වරද්දන්න නැතුව සිකුරා දවස් වලට දිවස ප්‍රසාද වන්දනාව සහ දිව හෘදේ ප්‍රාර්ථනාව කියන්න නිතර කටපාඩමින් ඔබ තියාගන්න ගල්ලනේ යාඥාව හැම ගැටලුවක් ඇති වෙන යහපතක් ඇති වෙන ඔබට යම්කිසි ප්‍රශ්නයකට උත්තරයක් නැති වෙන හැම වෙලෙම මුලින්ම ඔය ශ්‍රී ගල්ලනේ යාඥාව සිහි ගන්නවන්න ඒ තුල ඔබට ඒ අවශ්‍ය කරන දේ නිසි ලෙසම සිද්ධ වේවි. ඉතින් මේ තත්ත්වයන් තුල තමයි මේ සෙනසුරු මහා ලොකු දේවල් නෙමෙයි මේ සෙනසුරු බිය විය යුතුනේ. ඔය බය කරන තරම් සෙනසුරු ඔය ඒ තරම් බය විය යුතුනේ අපි හරි විදිහට යනවනේ. සෙනසුරු ගිල ගන්නවා මේ ලග්න ලැබන අවුරුද්දේ. ඔය කතා කියයි කලබල වෙන්න එපා. ඒ වෙලාවට මොකද්ද කරන්න ඕනේ කියන දේ මම ඔබට කියනවා ඔබට ගමන යන්න හැකියාව දෙනවා කිසිම දෙයකට ගිහින් සෙනසුරු ඒ රස්සක ඔබ විහිඳා ගන්න එපා ඔය කතා අහලා බය වෙලා ගිහිල්ලා ණය වෙලා ලක්ෂ ගණන් පුදලා අර ශාන්ති කර්මයේ මේ ශාන්ති කර්මයේ අර යන්ත්‍රය පළඳන්න මේ යන්ත්‍රය පළඳන්න මෙහෙමයි ඒ අත්‍යවශ්‍ය කාරණා තියෙනවා හැබැයි අපේ රටේ ගොඩක් ඕවා කරන්න බොරු ඒක නිසා බොරුවට ගිහින් විහිං ඒ රස්තකේ දාගන්න නැතුව ඔබ මේ කියන දේවල් කරලා බලන්න ඉස්සල් මේ දේවල් තුළ ඔබට අනිවාර්යයෙන්ම උත්තර ලැබෙනවා ලැබෙනවම ඒවට වියදම් යන්නේ වියදම් යන්නේ ඒකට දින ඖෂධ වර්ග ගන්න පහන් දැල්ලන්න යන්තාක් දොට වියදමක් යනවා නමුත් අර ලක්ෂ ගණන් වියදම් වෙන්නේ මේ දේ කරලා බලන්න පුළුවන් නම් අර බෝධි පූජාව දින හතක් සෙනසුරාදා හතක් කරලා බලන්න ඊට පස්සේ ප්‍රතිඵල ඔබම කමෙන්ට් එකක් දාලා යන්නකෝ මේ වීඩියෝට ඇවිල්ලා ඉතින් ඒ නිසා ඒ දේවල් තුළ යන්න හැම දෙයකටම අර හැබැයි ඉතින් වරුවෙන් දෙකෙන් ප්‍රතිඵල දෙනවා කිව්වට මේ වල එහෙම නැහැ පියවරෙන් පියවර තමයි ටික ටික තමයි මේ දේවල් හරියන්නේ ඔය වරුවෙන් දෙකෙන් තුනෙන් ප්‍රතිඵල දෙනවා කියපුවා එහෙම ප්‍රතිඵල දුන්නද කියන එක ලකු ගැටලුවක් තියෙනවා ඒ නිසා ඒව ගැන හිතන්න එපා ඔබ ඔබ ගැන විශ්වාස කරගෙන ඔබ ධනාත්මක ගමනක් යන්න එතකොට ඔබ හරි කෙනෙක් නෝ ඔබ නිවැරදි කරන කෙනෙක් නම් කවදාකවත් කිසිම ග්‍රහයකින් අපලයක් ඔබට එන්නේ නැහැ ඒ මොකද හේතුව ඔබ ප්‍රතිපත්තිය මේ කටයුතු කරද්දී
අනිවාරෙන් ඔබේ තුළින් යහපත්දේ සිද්ධෙන. ඒ යහපත්දේ තුළ ඔබට කුසල් වර්ධන, කුසල් වඩද්දි වඩද්දි අකුසල් කර්මයට පත්වෙනවා. ඒකයි වී යුත්ති. අර මං කිව්වා ඉඳලා හිටලා ඉතින් වැස්ස කුඩේ ඉහෙලා යද්දි චුට්ටක් තෙමෙන්න පුළුවන්. එහෙම කියලා මට බයින්න එපා. 100%ක් ඔබේ අපල උපද්‍රව නැති වෙන්නේ ලොකු ප්‍රශ්නයක් ඇති වෙන දේ සුළු විදිහට විසඳෙන්න පුළුවන්. ඒකදී ඔබ හැසිරීම රටාව එක තමයි වෙනස් වෙන්නේ. ඉතින් ඒක නිසා ඒ හැමදේම බුද්ධිමත්ම තේරුම් අර මොකද්ද මේ කියන විද්‍යාත්මක දේ කියලා තේරුම් අර බොරුකාරෙන්ට අසු නොවි ඒ රාශක විහිං දාගන්න නැතුව මේ ජීවිතය ඉදිරියට යන්න. අනිවාර්යයෙන්ම මාර්තු මාස 29 වෙනිදා වෙද්දි කුම්භ රාශිය මීන රාශිය යන සෙනසුරු ග්‍රහයාගේ ගැන වීඩියෝ එකක් කරනවා. ඒ කාලට කවටද ඒ රාශක ඉන්නේ, ඒ වලින් ගැලවෙන්නේ කොහොමද කියලා වෙනම වීඩියෝ එකක් කරනවා. කාලවල වියදු නැහැ. ඔබ මේ ගමන ධනාත්මකව මේ කියන විදිහට යන්න ඔබට ජයග්‍රහණ ස්ථිරයි. අනිවාර්යයෙන්ම ඔබ සැමනි දුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දුකින් මිදෙත්වා. තෙරුවන් සරණයි.